කලින් කොටසේ ඉවර වුණේ ජොන්සන් දකින්ව එයාගේ අම්මා සොම්බියෙක් වෙලා ඉන්නවා. අම්මා සොම්බියෙක් වෙලා ඉන්නවා දකින ජොන්සන් දකින්නේ එයාගේ යාළුවෝ අම්මට පහර දෙනවා. එයා දුවලා එතනට ගිහින් ගහන්න එපා කියලා කෑ ගහලා අර මහත ළමයාට හොඳටම ගහන්න ගන්නවා. ඊට පස්සේ අනිත් කට්ටිය ඇවිත් ජොන්සන් වාර ළමයාට ගහන එක නතර කරනකොට ජොන්සන් අම්මේ කියලා කෑ ගහනවා. එතකොට තමයි කට්ටිය දැනගන්නේ මේ ජොන්සන්ගේ අම්මා කියලා. කොහොමhari ජොන්සන් කෑ ගහන සද්දෙට නිශ්ශබ්දව හිටපු සොම්බීන් දුවගෙන එන්න ගන්නවා. ඉතින් මෙයාලා ජොන්සන්වත් අමාරුවෙන් අරගෙන එතනින් පිට වෙනවා. ඔය අතරේදී ට්‍රේනින් සෙන්ටර් එකේ ඉඳලා එන හතර දෙනා දකිනවා ඈතින් සොම්බීන් එනවා. ඉතින් එයාලා ඉක්මනටම එතන තියෙන ගොඩනැගිල්ලක හැංගෙනවා. ඔන්ජු ඇතුළු පිරිස දුවගෙන යනකොට එයාලත් එක්ක ඉන්න ගෑනු ළමෙක් බිම වැටෙනවා. ඉතින් ඇය ළඟ හිටපු ජිමින් කියන ගෑනු ළමයාගෙන් ඇය උදව් ඉල්ලුවා. එයාලා ළඟට සොම්බියෙක් එනවා. දැක්ක ජිමින් අර ගෑනු ළමයාවත් දාලා එතනින් පැනලා යනවා. ඉතින් අර දුනු විදින ගෑනු ළමයාගේ මල්ලි තමයි මේ ගෑනු ළමයා ගාවට ඇවිල්ලා ඇයව බේර ගන්න හදන්නේ. මෙයාලා දෙන්නට සොම්බීන් පහර දෙන්න හදනකොට ඈත ඉඳලා තුන්නක් ඇවිත් අර සොම්බියා ගෑංගේ වදිනවා. ඉතින් මේ පිරිමි ළමයා දකිනවා ඒ යාගේ අක්කා කියලා. දැන් ට්‍රේනින් සෙන්ටර් එකේ හිටපු හතර දෙනාත් මෙයාලට එකතු වෙනවා. ඔන්ජෝ ඇතුළු පිරිස බාස්කට්බෝල් ක්‍රීඩා කරන තැනට යනවා. නමුත් හෝල් එක කරුවල නිසා කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් නම්රට මේ හෝල් එක ඇතුලේ යමක් තේරෙන නිසා ඇය කෑ ගහනවා මෙතනින් දුවන්න කියලා. ඉතින් එක පාරටම විදුලි එළියක් එනකොට කට්ටියම දකිනවා සොම්බින් හෝල් එකේ ඉන්නවා. මෙතනට අනිත් අයද එනවා. ඉතින් ඔක්කොමලා බාස්කට්බෝල් හෝල් එකේ තියෙන රූම් එකකට යනවා. ඒත් අර මහත ළමයාව සිගරට් පොන ගෑනු ළමයාට තනියෙන් නැදගෙන යන්න බැරි නිසා ඒ ගෑනු ළමයාව බේර ගන්නත් ඕනි නිසා එයාව අරන් යන්නේකෙන් හිතලම බිමට වැටෙනවා. ඉතින් සොම්බින් නැවෙත් ඔහුව හපා කන්න ගන්නවා. වේදනාවෙන් මේ ගෑනු ළමයා කෑ ගහනකොට අනිත් අය ඇවිත් මේ ගෑනු ළමයාව අර රූම් එකට ඇදගෙන යනවා. කොහොම හරි දුනු විදින පිරිමි ළමයාට මේ රූම් එකට එන්න බැරි වෙනවා. ඊට පස්සේ පෙන්නනවා තනියම ඉන්න ජිමින්ව අර සොම්බින් එළවනවා වගේම ඇය අඬ අඬ ඉන්නවා. ඉතින් මේ ගෑනු ළමයාට තනියම සොම්බින් එක්ක සටන් කරන්න බැරි නිසා එයාව සොම්බින් ඇවිත් හපා කාලා එයත් සොම්බියෙක් බවට පත් වෙනවා. ප්‍රධාන හමුදා නිලධාරියා හා පිරිස ලීකුරුවරයාගේ වීඩියෝ එකක් බලමින් ඉන්නවා. ඔහු කියන විදිහට මේ වෛරස් එක විනාශ කරන්න පුළුවන් එකම විදිය වෙන්නේ කිසිම සෛලයක් ඉතුරු නොවන විදියට සොම්බින්ව මරලා දැම්මොත් විතරයි. දැන් නගරය පුරා සොම්බින් ව්‍යාප්ත වෙලා නිසා කට්ටිය අනිත් නගරවලට ගිහින් තියෙන නිසා අඳුරේ ජීවත් වෙලා ඉන්න අයව බේරගන්න දැන් අපහසුයි කියලා ගලවා ගැනීමේ මෙහෙයුම නතර කරනවා වගේම නැවත කවදා ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කරන්න ලැබෙයිද දන්නේ නැහැ කියලා ප්‍රධාන හමුදා නිලධාරියා අනිත් නිලධාරීන්ට කියනවා. නිරෝධායන කඳවුරේ ඉන්න දේශපාලඥවරියව හම්බ වෙන්න ඇයගේ පක්ෂයේ වෙනත් දේශපාලඥයෙක් එනවා. ඔහු ඇයට අස්වීමේ ලිපියක් ලබා දෙනවා අත්සන් කරන්න කියලා. ඇයට අයත් දිස්ත්‍රික්කයේ මේ වෙනකොට යම්කිසි දෙයක් සිදුවෙන බවත් ඒක නවත්තන්න නම් ඔයා තනතුරෙන් ඉල්ලාස් වෙන්න අවශ්‍යයි. ඇයව දේශපාලන ජීවිතයේ අවසානය දක්වා ආරක්ෂා කරනවා කියලා ඔහු කියනවා. බාස්කට්බෝල් හෝල් එක ඇතුලේ රූම් එකේ හිර වෙලා ඉන්න පිරිස උදේ වෙනකම්ම එතන ඉන්නවා. ඉතින් මෙතනදී ජොන්සන්ගේ හිත හදන්න ඔන්ජෝ කියනවා මොනවා වුණත් අවසානය දක්වා කිසිම දෙයක් අතහරින්න එපා. මමත් අවසානය දක්වා කිසිම දෙයක් අතහරින්නේ නැහැ. කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මේ දේවල් හැම එකක්ම ඉවර වුණාම කතා කරමු කියලා ඔන්ජෝ ජොන්සන්ට කියනවා. ඔන්ජෝගේ තාත්තා ජොන්සන් උසස් පාසලට එන අතරේදී රිබන් පටි බඳිමින් ඉදිරියටම එන විටදී එකපාරටම නිස්සලා ගිහින් වැටෙනවා. නමුත් ඔහු වැඩේ අතහරින්නේ නැතුව නැවත නැගිටලා යනවා. නම්රා කියනවා තව සොම්බින් එයාලගේ පැත්තට එන සුවඳ දැනෙනවා කියලා. දුනු විදින කණ්ඩායමේ ඉන්න ගෑනු ළමයා එයාගේ මල්ලිත් එක්ක කතා කරමින් ඉන්නකොට එතනට අර මහත පිරිමි ළමයා වෙත් කියනවා එයා ඒ ගෑනු ළමයාට කැමතියි කියලා. කොහොමහරි මේ ගෑනු ළමයා විහිළුවට ඔහු සමග රණ්ඩු වෙන්න ගන්නවා. ඔය අතරේදී සූහයක් මේක දිහා බලන් ඉඳලා එයාට අදහසක් මතක් වෙනවා. ඔය වෙලාවේදී පෙන්නනවා ගිමිනාම් නැවත රූෆ් ටොප් එකට නැගලා බලනවා කට්ටිය ඉන්නවද කියලා. කට්ටියම සූහයෝගේ අදහසට අනුව මෙතනින් පැනලා යන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරනවා. මේ අතරේදී ජූනියන් කියන පිරිමි ළමයා හා සිගරට් පොන ගෑනු ළමයා අතර රණ්ඩුවක් ඇති වෙනවා. එයාලා අරන් යන්න හදන පෙට්ටියේ පියන උඩට ඔසවන එකට. මේ රණ්ඩුව ඉවසන් ඉන්න බැරි නම්රා කියනවා ඡන්දයක් තියමු කියලා. ඉතින් පෙට්ටියේ පියන ඔසවන එකට තමයි වැඩි ඡන්දය ලැබෙන්නේ. ඒ අනුව කට්ටියම මේ විදියට සැලසුම ක්‍රියාත්මක කරනවා.
වෛරසය ගැන පරීක්ෂා කරන පරීක්ෂකවරුන් කියන්නේ කෙනෙක්ගේ ඇඟට මේ වෛරස් එක ගියාම හෘදේ නතර වෙනවා. ඒත් මොළය හරහා ලබා දෙන උත්තේජනයෙන් ශරීරය සෙලවෙනවා. ඒ කියන්නේ හරියට ඇවිදින මලසිරුරක් වගේ කියලා. ඒත් අර ගෑනු ළමයා නම් තවම මැරිලා නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. ඔන්ජෝ ඇතුළු පිරිස එයාලගේ අත් කකුල් එතන තිබුණු බාස්කට් බෝල් වලට යොදා ගන්න දේවල් වලින් ආවරණය කර ගන්නවා. ඔන්න දැන් කට්ටියම සැලසුමට අනුව නිර්මාණය කළ ආරක්ෂක වැටත් සමග දොර ඇරගෙන ඉදිරියට යනවා. බාස්කට් බෝල් හෝල් එකේ ඉන්න සොම්බීන් ටික මෙයාලා දිහාවට දුවගෙන එන්න ගන්නවා. කට්ටියම එකතු වෙලා එයාලගේ උපරිමයෙන් සොම්බීන්ට පහර දෙමින් දොර ගාවට ආරක්ෂක වැට ඇදගෙන යන්න හදනවා. මේ අතරෙදි පෙන්නනවා ක්‍රිමිනාම්ට එක්තරා සුවඳක් දැනිලා ගොඩනැගිල්ලකින් පරිනවා ඒක හොයාගෙන යන්න. ඊට පස්සේ පෙන්නනවා සිගරට් බොන ගෑනු ළමයාව සොම්බීන්ගෙන් බේරගන්න ඕනේ නිසා ජෝයොන් ආරක්ෂක වැට ඉදිරියට එයාගේ අත දානවා. ඉතින් මේ වෙලාවේදී එතන හිටපු සොම්බියෙක් ඔහුගේ අත හපා ගන්නවා. දැන් ඔහුගේ අත හපා ගාපු නිසා මම මේකේ වගකීම අරගන්නවා කියලා ආරක්ෂක වැටෙන් එළියට පනිනවා කට්ටියටම දොර ළඟට යන්න උදව් කරන්න ඕනේ නිසා. එයා ආරක්ෂක වැටේ එළියෙන් ඉඳන් ඒක තල්ලු කරන ගමන් කියනවා තව ටිකයි ගෙදර කොහොම හරි යමු කියලා. මේ වෙලාවේදී ජූනියන්ව වටේ හිටපු සොම්පින් නැවේ හපා ගන්න ගන්නවා. සිගරට් බොන ගෑනු ළමයා නිසා ජූයොන්ට මේක උනේ කියලා දන්න නිසා කෑ ගහමින් වේදනාවෙන් නඩන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා ජූනියොන්ද සොම්බියෙක් වෙනවා. ඒත් එයාට කවුරුත් පහර දෙන්නේ යන්නේ නැහැ. නගරයේ දැන් මිනිස්සු නැති නිසා අනිත් ප්‍රදේශවලට සොම්බින් වෛරසය ව්‍යාප්ත වෙලා යනවා කියලා හමුදා නිලධාරීන්ව දැනුවත් කරනවා. මේ නිසා ප්‍රධාන හමුදා නිලධාරියා අනදෙනවා මුළු නගරයම ගිනි තියන්න කියලා. නගරේ බේරිලා ඉන්න මිනිස්සු ගැන මේ වෙලාවේදී හිතන්න බෑ. තව ජීවිත කීයක් බේරගන්න තියෙනවද කියලා හිතන්න කියලා කියනවා. ඊට පස්සේ පෙන්නනවා ඔන්ජෝගේ තාත්තා පාසල ළඟට ඔන්ජෝව හොයාගෙන එනවා. ඔන්ජෝ ඇතුළු පිරිස දොර ළඟටම ආවහම දොර අරින්න උත්සාහ කරනවා. නමුත් පිටින් දොර ලොක් කරලා තියෙන නිසා දොර අරගන්න බැරි වෙනවා. මේ වෙලාවේදී සොම්බින් ඔක්කොම වට වෙලා ඉන්නේ. ඔන්ජෝ හා සූහියෝ දෙන්නම දොර අරින්න උත්සාහ කරනවා. ඒත් අනිත් අය සොම්බින් සමග සටන් කරන නිසා සූහියෝ නැවත යනවා ඔවුන්ට උදව් කරන්න. ඊට පස්සේ ඔන්ජෝ තනියම දොරට ගහන්න ගන්නවා. මේ සත්තෙට එළියේ ඉන්න සොම්බීන්ද ඒ පැත්තට එන්න හදනවා. ඔන්ජෝ මෙහෙම දොර අරින්න උත්සාහ කරනකොට ඔන්ජෝගේ තාත්තා ඇවිත් එළියෙන් දොර අරිනවා. ඔහු ඔන්ජෝව දැකලා ඇයව තුරුල් කරගන්නවා පෙන්නනවා. ඉතින් කට්ටියම එළියට ඇවිල්ලා දොර වහ ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා දුනු විදින පිරිමි ළමයා ට්‍රේනින් සෙන්ටරකට ගිහින් ඉන්නවා. එතනට කිමිනා මැවිත් ඔහුගෙන් අහනවා ඔයාට බඩගිනිද කියලා. ඒත් එක්කම අර කොල්ලව හපා කාලා දානවා. ඔන්ජෝගේ තාත්තා කට්ටියටම කියනවා ටෙනිස් පිටිය හා කන්ස්ට්‍රක්ෂන් ඒරියා එක හරහා කන්දට යන්න පුළුවන් වගේම මේ කන්ද හරහා යන්දොන් වෙත යන්න පුළුවන් කියලා කට්ටියමම දැනුවත් කරනවා. ඉතින් එකපාරටම මෙතනට සොම්බීන් එන්න ගන්නවා. ඔන්ජෝගේ තාත්තා මේ ඉස්සරහට එන සොම්බීන්ට පහර දීලා කට්ටියවම අරගෙන ටෙනිස් පිටියට යනවා. ටෙනිස් පිටියට ගිහින් දොර වහගත්තා අටෙන්ම සොම්බි එන්න ගන්නවා. සොම්බින් වැඩි නිසා ටෙනිස් පිටිය දොර ඇරෙනවා. ඉතින් ඔන්ජෝගේ තාත්තා කට්ටියටම ටෙනිස් පිටියෙන් එළියට යන්න කියලා ටෙනිස් පිටිය තියෙන දොර වහනවා. ඔන්ජෝගේ තාත්තා තනියම සොම්බින් සමග සටන් කරන්න යන්න හදනකොට ඔන්ජෝ අඬන්න ගන්නවා තාත්තට යන්න එපා කියලා. ඔන්ජෝගේ තාත්තා කට්ටියටම යන්න කියලා කෑ ගහනවා. ඔන්ජෝගේ තාත්තව ටෙනිස් පිටිය දීම විශාල සොම්බින් පිරිසකගේ ප්‍රහාරයට ලක් වෙනවා. ඔන්ජෝ දකිනවා එයාගේ ඇස් ඉස්සරහම එයාගේ තාත්තව සොම්බින් හපා කාලා දානවා. කොහොම හරි කට්ටියව මෙතනින් ඔන්ජෝව තමාරුවෙන් නැදගෙන කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකට ගියහම එතනත් විශාල සොම්බින් පිරිසක් ඉන්නවා දකින කට්ටියව ජනේලෙන් කට්ටියව එළියට ගිහින් පලංචි දිගේ පේලියට කට්ටිය හැංගිලා ඉන්නවා. ඉතින් දැන් ඔන්ජෝ ලොකු වේදනාවකින් ඉන්න නිසා ඇයට ඇඬෙන්න ගන්නවා. මේ ඇඬෙන සද්දෙට ඇතුලේ ඉන්න සොම්බින් කලබල වෙන්න ගන්නවා. අර දුනු විදින කණ්ඩායමේ ගෑනු ළමයා ඉක්මනටම ඔන්ජෝගේ කට ඇයගේ අතින් තද කර ගන්නවා. ඊට පස්සේ ජොන්සන් ඇය ළඟට ඇවිත් ඇයව තුරුල් කරගෙන කියනවා ඇති තරම් අඬන්න කියලා. ඊට පස්සේ පෙන්නනවා ඔන්ජෝගේ තාත්තත් සොම්බියෙක් වෙලා ඉන්නවා. දුනු විදින කණ්ඩායමේ ගෑනු ළමයා ඔන්ජෝට කියනවා කවදාවත් ඔන්ජෝගේ තාත්තව අමතක කරන්නේ නැහැ. එයා හැමෝගෙම ජීවිත බේරපු නිසා එයා අනිවාර්යයෙන්ම ස්වර්ගයට යයි කියලා
කියලා ඇය ඔන්ජෝගේ හිත හදනවා. දුනු විදින කණ්ඩායමේ ගෑනු ළමයා හා සිගරට් පොන ගෑනු ළමයා පාසලේ සීනියර්ස්ලා නිසා අනිත් අයට යන්නේ නැති එයාලා දෙන්න බලන්න යනවා යන්න තැනක් තියෙනවද කියලා. ඊට පස්සේ පෙන්නනවා අර බාස්කට්බෝල් හෝල් එකට ගිමිනාම් මැවිලා ඉන්නවා. ගිමිනාම්ට සුමදක් දැනෙනවා කට්ටියම ගිහිල්ලා තියෙන්නේ ටෙනිස් පිට්ටනිය පැත්තට කියලා. නිරෝධායන කඳවුරේ පරිේෂණ කටයුතු වලට තියාගෙන ඉන්න සොම්බීන් ශබ්ද වලට කොච්චර සංවේදීද කියලා පරීක්ෂා කරනවා. ඒ අනුව හමුදා නිලධාරීන් තීරණය කරනවා සොම්බීන් ශබ්ද වෙත ඉතා ඉක්මනින් නැදිලා යන නිසා ඩ්‍රෝන යොදාගෙන ශබ්දයන් නිකුත් කර ස්ථාන හතරකට සොම්බීන් රැස් කරන්න කියලා. ඒක ස්ථානයක් ලෙස හියෝසන් උසස් පාසලට අයිති වෙනවා. නම් රට එක පාරේටම සොම්බීන් ලක්ෂණ මතුවෙන්න ගන්නවා. එයාට සූහ්‍යෝ කපා ගන්න හිතෙනවා. ඉතින් එයා ඉක්මනටම එයාගේ අත හපා ගන්නවා. සූහ්‍යෝ මේක දැකලා එයාගෙන් අහනවා හොඳින්ද කියලා. එය හොඳින් නෙමෙයි ඉන්නේ කියලා කියනවා. නම් රගේ ඇහි දැන් ගොඩක් සොම්බි පෙනුමක් පෙන්නන නිසා රෙදි කැබැල්ලක් අරගෙන සූහ්‍යෝ ඇගේ ඇහ බඳිනවා. සීනියර්ස්ලා දෙන්න ඇවිත් යන්න විදියක් ගැන කට්ටිය එක්ක කතා කරනකොට ජොන්සන් කියනවා පලංචිතිකේ උඩට එක්කෙනෙක් ගිහින් කෑ ගැහුවා නම් සොම්බීන් ඔක්කොම උඩට එයි. එතකොට හැමෝටම පැනලා යන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඒත් මේ අදහසට කවුරුත් කැමති වෙන්නේ නැහැ. තව කාවවත් පිළිදෙන්න බැරි නිසා. නම් රට එක පාරටම හෙන්න ගන්නවා හෙලිකොප්ටර්ස් වලින් ඇවිත් නිවේදනයක් නිකුත් කරනවා. ඥාන හතරක් පුපුරවන්න හදනවා. ඒ නිසා උමං මාර්ගවලට හරි භූගත වාහන නැවතුම් පළවල් වලට හරි යන්න කියලා. කට්ටියටම මුකට කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ පෙන්නනවා හමුදාවෙන් විශාල ඩ්‍රෝන ප්‍රමාණයක් නගරේ පුරාම විසිරුවා හරිනවා විශාල ශබ්දයන් එක්ක. මේ ශබ්දවලට නගරේ පුරා ඉන්න සොම්බීන් ඒ ඩ්‍රෝන පස්සෙන් දුවන්න ගන්නවා. කට්ටියට ඇහෙනවා ගිමිනාම් කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකට ඇවිත් ජොන්සන්ට කතා කරනවා. ජොන්සන් බලන්න යන හදනකොටම ගිමිනාම් මෙයාලා ඉන්න තැනට ඇවිත් මෙයාලා දිහා හිනාවේගෙන බලාගෙන ඉන්නවා. ගිමිනාම් ජොන්සන් මල්ලගෙන පහර දෙනවා වගේම ඔහුගේ අත හපන්න ගන්නවා. ජොන්සන්ගේ අත හැපුවට පස්සේ තමයි අර ඩ්‍රෝන වල පිටකරන ශබ්ද ගිමිනාම්ට හා නම්රට දැනෙන්න ගන්නේ. ජොන්සන් මේ වෙලාවෙන් ප්‍රයෝජනයක් අරගන්නවා ගිමිනාම්ව පහලට තල්ලු කරලා. දැන් කට්ටියම දන්නවා ජොන්සන්ද සොම්බියෙක් වෙන්න යනවා කියලා. ජොන්සන් එයාගේ නම තියෙන ටැග් එක මොන්ජෝට දෙනවා වගේම එදා සූහ්‍යෝ ජොන්සන්ට දුන්න මොන්ජෝගේ නේම් ටැග් එක ජොන්සන් තියාගන්නම් කියලා කියනවා. ඊට පස්සේ දෙන්නම දුකින් මූණට මූණ බලන් ඉඳලා ජොන්සන් ඇයව සිප ගන්නවා වගේම ඇයව තුරුල් කරගෙන ඉඳලා ඔන්ජෝව සූහ්‍යෝක් ළඟට තල්ලු කරලා කියනවා කට්ටියටම පහලට යන්න කියලා. කොහොම හරි ජොන්සන්ද ඔන්ජෝගේ තාත්තා වගේම සොම්බින්ව එයා ළඟට ගෙන්න ගන්නවා. ජොන්සන් කෑ ගහමින් පඩිපෙළ දිගේ උඩටම සොම්බින් ටික අරගෙන යනවා. බිමට වැටිලා හිටිය ගිමිනාම් කෑ ගහමින් නැවත නැගිටලා ජොන්සන්ව හොයාගෙන යනවා. ජොන්සන්ට අර සොම්බි ටිකව ගොඩ නැගිල්ලෙන් බිමට දාන්න පුළුවන් වෙනවා. ඉතින් හැමෝම පාසල් සීමාවෙන් එළියට යනවා වගේම ගිමිනාම් මායි ජොන්සන් හොයාගෙන උඩට ගිහින් ඔහු සමග සටන් කරන්න ගන්නවා. ඉතින් ගිමිනාම්ට මුලින් ඉඳලම හොනි වෙලා තිබුණේ ජොන්සන්ගේ ඇහත් තුවාල කරලා දාන්නනේ. ඒකත් මේ වෙලාවේදී ගිමිනාම්ට කරන්න පුළුවන් වෙනවා. ඒ සමගම හමුදාවර ස්ථාන හතරම පුපුරවන්න ගන්නවා. මුළු පාසලම විනාශ වෙලා යනවා. ජොන්සන් ගිමිනාම්වද අරගෙන පිපිරීමත් සමගම පහලට වැටෙනවා පෙන්නනවා. පාසලෙන් පිටව ගිය කට්ටියටද මේ පිපිරීම දැනෙන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා හමුදා මෙහෙයුම සාර්ථක වෙලා නිසා ප්‍රධාන පොලිස් නිලධාරියා ඔහුගේ යටතේ වැඩ කරන නිලධාරියෙකුට හෙට තියෙන වැඩ ටික බාර දීලා ඔහු නිදා ගන්න ඕනේ කියලා පිට වෙලා යනවා. ඔහු නිරෝධායනය වෙන දේශපාලඥ වරියට ගිහින් කියනවා ෂෝසන් නගරය කිනි තිප්ප කියලා. ඇය කෑ ගහන්න ගන්නවා ඔහු මිනි මරුවෙක් මෙහෙම දෙයක් කොහොමද කළේ කියලා. ප්‍රධාන හමුදා නිලධාරියා මේ කාන්තාවට කියනවා ෂෝසන් වැසියන්ට කියන්න මට සමා වෙන්න කියලා. ඒක කියලා යන්නයි මම ආවේ කියලා ඇයට කියනවා. ඔහු කිසියම් දෙයකට සැරසෙන්න හදන්නේ කියලා වගේ තමයි අපිට පේන්නේ නම්. ඉතින් මේ නිලධාරියා එයාගේ ඔෆිස් එකට ගිහින් එයාගේ යුනිෆෝම් එකක් ඇඳගෙන කැමරාවේ වීඩියෝ එක ඔන් කරලා කියනවා මේ වෛරස් එක නිර්මාණය කරපු පුද්ගලයා එයාගේ පවුලේ අයව බේර ගන්න හැදුවත් ඒක බැරි වුණ නිසා අවසානයේ තීරණයේ විදිහට ඔවුන්න කිනි තිප්පා. ඒත් මම සොල්දාදුවෙක්. මම හොසන් වලට බෝම්බයක් දැම්මා. මට ඒකට කිසිම කෙනෙක් කනකලේ නැහැ. මගේ තනි තීරණයට කළේ. මම මේ දේවල් වල වගකීම ගන්නවා. ඊට පස්සේ ඔහු ගෙදර ආයිට කෝල් කරලා එයාලා සමග කතා කරලා අවසානයේදී එයාට මෙයා වෙඩි තියා ගන්නවා.
නිරෝධායන කඳුරේ හිරවිලා ඉන්නයි දැනගන්නවා ෂොන්සන් නගරයට සොම්බින් විනාශ කරන්න බෝම්බ දාලා කියලා. කැලේට වෙලා වොන්ජෝ ඇතුළු පිරිස ඉන්නවා පෙන්නනවා. ඉතින් කට්ටියම එතනින් පිට වෙලා යන්න හදනකොට වොන්ජෝ සූහ්‍යොක්ට කියනවා මට මෙහෙම යන්න බෑ මම ඉක්මනට එන්නම් කියලා යනවා. සූහ්‍යොක්හා නම්රා ඒ සමගම කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකට යනවා. වොන්ජෝ චොන්සන් ගේ නම කියලා කෑ ගහන්න ගන්නවා. ඒත් නම්රා ළඟට ඇවිත් කියනවා කවුරු ජීවත් වෙලා ඉන්නවා කියලා සුවදක් දැනෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තුන්දෙනාම ආයි තනිත් අයත් එක්ක එකතු වෙනවා. හමුදාපටේ නගරයට ගිහින් හැමතැනම පරීක්ෂා කරනවා. ඔවුන් ආරක්ෂිත ගොඩනැගිලි හා අනාරක්ෂිත ගොඩනැගිලි තහවුරු කරමින් දැන් වීම අලවෙනවා. නම්රා වොන්ජෝගෙන් අහනවා මම වගේ කෙනෙක් ඔයාලත් එක්ක එන එක කමක් නැද්ද කියලා. ඔයා තාමත් අපේ යාළුවෙ. ඒ වගේම අපේ පන්ති නායිකාව. ඔයා නිසා තමයි අපි මෙච්චර දුරක් ආවේ කියලා වොන්ජෝ කියනවා. ඒ වගේම නම්රා කියනවා මම කට්ටියත් එක්ක ගිනි මැලයක් වටේ හිටපු පළවෙනි අවස්ථාව. අපිට ආයෙත් ඒ විදිහට ඉන්න පුළුවන් වෙයිද කියලා වොන්ජෝගෙන් අහනවා. වොන්ජෝ කියනවා අද රැට අපි එහෙම ගිනි මැලයක් වටේ ඉමු කියලා. කට්ටියම මෙහෙම ඇවිත ඇවිත ගිහින් තියෙන්නේ එකම තැන කියලා තේරුම් යනවා. ඊට පස්සේ දකිනවා වොන්ජෝගේ තාත්තා ගහේ ගැට ගහලා තිබ්බ රිපන් එක. එතනට කට්ටිය ගිහින් කවුද මේ වැඩේ කළේ කියලා කතා වෙවි පහලට යනකොට වොන්ජෝ දකිනවා එයාගේ තාත්තගේ නම ගහලා තියෙන උපකරණය. ඉතින් වොන්ජෝ මේක දැකලා අඬන්න ගන්නවා. හැමෝටම තේරෙනවා මෙහෙම මග හොයාගන්න පුළුවන් වෙන්න රිබන් දාලා තියන්නේ වොන්ජෝගේ තාත්තා කියලා. ඊට පස්සේ පෙන්නනවා ලී ගුරුවරයාගේ පුතා හා බිරිඳ ඔහු පුළුස්සල මැරුවා කිව්වත් එහෙම කරලා නැහැ කියලා. නිලධාරීන් වගයක් කැවිත් ඔවුන්ව පරිස්සමෙන් ප්‍රවාහණය කරන්න කියලා අනදෙනවා. කට්ටියව දැන් නගරය දිගේ ගමන් කරමින් ඉන්නවා. බෝම්බ පිපිරීමෙන් විනාශ වෙලා නිසා නගරයම දුමින් වැහිලා ගින් තියෙන්නේ. නම්රට එක පාරටම දැනෙන්න ගන්නවා තවමත් සොම්බින් පිරිසක් ඉතිරි වෙලා ඉන්නවා කියලා. ඒ වගේම උන් එයාලගේ පැත්තට දුවගෙන එනවා කියලා ඇයට දැනෙන්න ගන්නවා. කට්ටියම එතනින් දුවන් ගියත් මහත පිරිමි ළමයාගේ කකුල තුවාල වෙලා තියෙන නිසා එයාලට වැඩි දුරක් නම් යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතන තියෙන උදළු වැනි උපකරණ අරගෙන එයාලගේ පැත්තට එන සොම්බින්ට පහර දෙන්න ගන්නවා. කොහොම හරි මෙතනදී දිනු විදින කණ්ඩායමේ ගෑනු ළමයාව එයාගේ මල්ලි පේරගන්න ගිහින් සොම්බියෙක්ගේ ගොදුරක් බවට පත් වෙනවා. එතනදීම ඒ පිරිමි ළමයාත් සොම්බියෙක් බවට පත් වෙනවා. කොහොම හරි කාටවත් ඔහුට පහර දෙන්න බැරි නිසා නම්රා ඔහුව මරලා දානවා. නම්රා කියනවා තවත් සොම්බි එනවා ඉක්මනටම මෙතනින් යමු කියලා. ඊට පස්සේ දුනු විදින කණ්ඩායමේ ගෑනු ළමයා මල්ලිව මැරුණ වේදනාවත් සමගම අනිත් සොම්බින්ට පහර දෙන්න හදනවා. නම්රා ඒව නවත්තනවා තේරුමක් නැති මරණයකින් මැරෙන්න යන්න එපා කියලා. ඊට පස්සේ එකපාරටම දුනු විදින ගෑනු ළමයා දිහා නම්රා අමුතු විදියට බලාගෙන ඉන්නවා පෙන්නනවා. ඒත් ඇය ඉක්මනින් අහක බලා ගන්නවා. හැමෝම මෙතනින් පිට වෙලා පාර දිගේ දුවන්න ගන්නවා. අන්තිමට එන නම්රට දැනෙනවා එයා වෙනස් වෙනවා කියලා. එයාට කට්ටියවම කන්න ඕනේ කියලා හැඟීමක් එනවා. කට්ටියවම දාලා එයා තනිවම වෙන පැත්තකට යනවා. එයා වෙන තැනකට ගිහිල්ලා පිටියකට එයාගේ ඔළුව ගහගෙන ගහගෙන ගිහින් එයාගේ අතම එයා හපාගා ගන්නවා. ටිකක් දුර දුවගෙන ගිය සූහ්‍යොක් හැරිලා බලනකොට දකිනවා නම්රා නැහැ කියලා. සූහ්‍යොක් හා වොන්ජෝ නම්රව හොයාගෙන යනකොට දකිනවා ඇය මිනිහක් කන ගමන් ඉන්නවා. වොන්ජෝ ඇයගේ නම කියලා කතා කරාම නම්රා වොන්ජෝගේ ඇඟට පැනලා කන්න හදනවා. සූහ්‍යොක් නම්රට ගහන්න උදැල්ල අතට ගත්තත් ඔහුට ඒක කරගන්න බැරි වෙනවා. වොන්ජෝ මේ වෙලාවේදී නම්රට කියනවා ඇයව කන්න කියලා. කොහොම හරි නම්රා ඇයව කන්නේ නැතුව මහ හයියෙන් අඬ එයාලගෙන් වෙන් වෙලා ඈතට දුවගෙන යනවා. කට්ටියටම දැන් ආරක්ෂක කලාපයට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. එයාලට මතක් වෙනවා ජීවිත බිලිදුන්න හැමෝම එයාලගේ ජීවිත බිලිදුන්නේ කට්ටියටම බේරිලා යන්න ඕනි නිසා කියලා. ඊට පස්සේ වොන්ජෝ ඇතුළු පිරිස නිරෝධායන කඳුරට යනවා. වොන්ජෝට එයාගේ තාත්තගේ රැකියා කරන ස්ථානයේ ඔහු සමග වැඩ කරන කෙනෙක් හම්බ වෙනවා. ඉතින් ඔහුට තේරුම් යනවා වොන්ජෝගේ තාත්තා මිය ගිහිල්ලා කියලා. බේරිලාව කට්ටියගෙන් හමුදා නිලධාරිනියක් ප්‍රශ්න කරන්න ගන්නවා. ලී ගුරුවරයාගේ හැසිරීම ගැන කට්ටියගෙන්ම අහනවා. ඒ වගේම එයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා අහනවා. වොන්ජෝ නම් කියන්නේ එයා වැඩිහිටියන්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඒ
නිසා කවදාවත් එයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙන්න එපා කියලා. මාස 4කට පස්සේ මේ වෛරස් එක නගරයෙන් අතුරුදහන් වෙලා තියෙනවා. ඥාතීන් හිතවතුන් එයාලගේ නැති වුණු අය සිහිපත් කරනවා වෙන්නනවා. ශෝසන් නිරෝධායනිය වෙන වැසියන් තවමත් නිරෝධායනිය කරන බව රජය කියනවා. ඒ වගේම මේ වෛරස් එක මොන වගේ එකක්ද කියලා හඳුනා ගැනීමට වෛරසය පිළිබඳ පරීක්ෂා කළ අයට තවමත් හැකියාව ලැබිලා නැහැ කියලා කියනවා. ඔන්චෝ නිරෝධායන කඳවුරෙන් රෑ පැනලා ගිහින් මිය ගිය අයව සිහිපත් කරනවා. ඉතින් ඔය අතරේදී ආ දකින්නවා එයාලගේ ඉස්කෝලේ රූෆ් ටොප් එකේ එළියක් තියෙනවා. ඔන්චෝ හිතනවා ඒ නම් රවෙන්නේ නැති කියලා. ඉතින් පහුවදා උදේම ඔන්චෝ සූහයක් හොයාගෙන ගිහින් මේක ගැන කියනවා. ඇයි කියනවා අද රෑට මේක බලන්න ඉස්කෝලේට යනවා කියලා. සූහයක්ද එනවා කියලා කියනවා. ඔන්චෝ එතකොට කියනවා අනිත් අයට කියන්න එපා. මොකද හැමෝම යන එක භයානකයි කියලා. ඔන්න කිව්වා වගේම ඔන්චෝ අර තාප්පේ ළඟට යනකොට දකින්නේ කට්ටියම ඇවිල්ලා ඉන්නවා. සූහයක් මේක කාටවත් කියන්න එපා කියලා මහත පිරිමි ළමයට කියලා තියෙනවා. ඉතින් මේක කොහොම හරි හැමෝම දැනගෙන තියෙනවා. කට්ටියම යනවා ඉස්කෝලේ පැත්තට. හැමෝම යාළුවන්ව සීකරන තැනට ගිහින් එක එක කෑම ජාති තියෙනවා. එතකොට දුනු විදින කණ්ඩායමේ ගෑනු ළමයා දකිනවා ඉස්කෝලේ ගොඩනැගිල්ලේ රූෆ් ටොප් එක උඩ එළියක් තියෙනවා. කට්ටියම ඉක්මනටම ඉස්කෝලේට යනවා. මෙයාලා රූෆ් ටොප් එක උඩට ගිහම ගිනි මැලයක් තියෙනවා දකිනවා. එක එක කෙනා මේක කවුරු පත්තු කරන්න ඇත්ද කියලා කතා වෙනවා. එතකොට ඔන්ජෝ කියනවා නම් රවෙන්නේ නැති කරන්න ඇත්ද කියලා. මොකද නම්රට ඕනේ වුණා හැමෝම එක්ක ගිනි මැලේ වටේ ඉන්න. එකපාරටම නම්ර හිනාවීගෙන කට්ටිය ළඟට එනවා. සූහයෝ කෑට පන්ති නායිකාව කියලා කතා කරනකොට නම්ර හිනා වෙලා අහනවා මම තාමත් පන්ති නායිකාවද කියලා. නම්ර කියනවා හැමෝම නැතුව පාළුවෙන් හිටියේ කියලා. අපිත් එක්ක යන්න එන්න කියලා ඔන්ජෝ කියනවා. ඒත් නම්ර කියනවා මම වගේම තව කිහිප දෙනෙක් මෙතන ඉන්නවා. නමුත් සමහර අය ගියා. ඒත් ටික දෙනෙක් ඉන්නවා. මම මිනිස්සෙක්වත් රාක්ෂයෙක්වත් නෙමෙයි කියලා කියනකොට ඔන්ජෝ ඇවිත් අයගේ අතින් අල්ලලා කියනවා ඒක ඇත්තක් නෙමෙයි අපිත් එක්ක යන්න එන්න කියලා. එකට හිටියේ නැති වුණත් අපි ආලුවෝ නේද කියලා ඇය අහනවා. සූහයෝක් ඒක එහෙමයි කියලා කියනකොට අනිත් අය එනවා කියලා ගොඩනැගිල්ලෙන් පහළට නම්ර පනිනවා. හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නවා පෙන්නනවා. ඒත් එක්කම All of Us Are Dead Season 1 මෙතනින් අවසන් වෙනවා. සීසන් 2 එක ආවහම ඔයාලට අනිවාර්යෙන් ඒකත් අරන් එන්නම්.